මේ පුද්ගලයා හිතන් ඉන්නේ ඔහු ජේසුස් වහන්සේ කියලා. ඔහුගේ පෙනුමත් ජේසුස් වහන්සේ වගේ. ඔහු අඳින්නේ ජේසුස් වහන්සේ වගේ. ඔහුව සමහරු විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ වගේ. මම දන්නවා ඔබ හිතන දේ. මේ මිනිස්සයාට පිස්සුද? මේ මිනිස්සයා විශ්වාස කරන්නේ කොහොමද? සහ ඇත්තටම මේ ජේසුස් වහන්සේද? Это неинтересный вопрос. На него лучше не отвечать. Дерево находят по плодам, а не по названию. මේ රුසියාවේ සයිබීරියානු කලාපයටයත් ගම්මානයක්. මේ ගමේ මිනිස්සු නිර්මාංචයි. ඔවුන් තමන්ට අවශ්‍ය සියලුම දේ වගා කරමින් සපය ගන්නවා. ඒ නිසා මුදල් භාවිතයේද අවමයි. මත්පැන් පානය කරන්නත් බෑ. මුළු ගම්මානය පුරාවටම ඇත්තේ මෙහි පිට ස්වර්ගයක ස්වරූපයක්. නමුත් මේ සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ එක පුද්ගලයෙක්. ඒ තමයි විස්සරිය. ट्राफिक ऑफिसर के नेकलेस सेवे करपु अहु मेट अवरुदु 25කට පෙර සර්ගේයි ටෝර් නම් සාමාන්‍ය පුද්ගලෙක් 1989 දී ඔහුගේ රැකියාව අහිමි වීමත් සමග ඔහුට අවබෝධ වෙලා තමන් ජේසුස් වහන්සේගේ පුනරුත්පත්තිය බව ඔහු තම දේශනා වෙනුවෙන් අලුත් බයිබලයක් ලියලා අලුත් සංකේතයක් හදලා අලුත් පූජාසනයක් තනලා ඒ වගේම අලුත් ජනාවාසයක්ද පිහිටවලා වතේම විවිධ ජනවර්ගවල විවිධ ආගම්වල මිනිස්සු තමන්ට තියෙන සියලුම දේ විකුණලා දාලා විස්සරියෝන්ගේ දේශනා අහන්න ඔහුගේ සමීපයට ආවා. When I first heard about the teacher, it was to me like this kind of thing that wow, it's like this is the only source of all information, of all answers, and this is a real teacher of the truth about the world. මේ විදිහට දැන් විස්සරියෝන්ව විශ්වාස කරන දහ දහකට අධික පිරිසක් ඉන්නවා. ඔවුන් විසරියෝන්ට ප්‍රේම කරනවා. විසරියෝන්ගේ පින්තූර ගෙවල්වල එල්ලගෙන යාඥා කරනවා. විසරියෝන් සමීපයට පැමිණෙන භක්තිකයන් බාහිර ලෝකෙන් වෙන්ව තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ට ආයතම සුපුරුදු ජීවිතයට යාමට අවශ්‍ය වුණත් ඔවුන් තම සියලු දේ විකුණා මුදල්වත් නොමැතිව එහි පැමිණි නිසා ආයෙ ඔවුන්ට යන්න වෙන කිසිම තැනක් නැහැ. ඒ නිසා කොහොම හරි ඉවසගෙන බොහෝ දෙනෙක් විසරියෝන් සමීපයටම වෙලා ඉන්නවා. විසරියෝන් මේ පිරිසට කියලා තියෙනවා ඉතාමත් ඉක්මනින් මේ ලෝකෙ විනාශ වන බව හා ස්වර්ගයට යාමට හැකිවන්නේ තමා සමග සිටියොත් පමණක් බව. ඒ ස්වර්ගයට යන්න කලින් විසරියෝන්ට හිරේට යන්න වුණා. රුසියානු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත්තා. තම භක්තිකයන්ගේ මුදල් සොරකම් කිරීම හා ළමා අපචාර චෝදනා මත. මම මේ ප්‍රවෘත්තිය දැක්කට පස්සේ සර්ච් කරලා බැලුවා තවත් මේ වගේ මිනිස්සු ඉන්නවද කියලා. එතකොට මම දකිනවා බ්‍රසීලෙත් ඒ වගේ පුද්ගලෙක්, ඕස්ට්‍රේලියාවෙත් ඒ වගේ පුද්ගලෙක්, ෆිලිපීනෙත් ඒ වගේ පුද්ගලෙක්. මේ සියලුම දෙනා ආගමේ නාමයෙන් බොරු කරලා විශාල මුදලක් හම්බ කරා. විශාල බලයක් ලබා ගත්තා. ලිංගික අපචාර කළා. දෙවියන්ගේ නාමයෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තා. ඔබ අහලා බලන්න. ඔබේ විශ්වාසයෙන් ප්‍රයෝජන ගත්තේ ඔබද? නැත්නම් ඔවුන්ද කියලා.